ශ්‍රී ලංකා ද්වීපය ඉන්ද්‍රකීලයක් මෙන් මේ ලෝතලයේ තුල විරාජමානව වැඩහිඳුවන්නට ලේන් මසින් උරදු ලක් මාතාවගේ අභීත පුතුන් පිරිසක් ගැනයි අද අපි කතා කරන්න යන්නේ. එදා රණසිංහ කමිටුවේ වාර්තාවත් සමග 1983 දී උපත ලැබෙන මොහොත STF හෙවත් ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායයි. එකල LTTE සංවිධානයේ ප්‍රභූ ඝාතන, පොලිස් ඝාතන ආදී ශස්ත්‍ර ක්‍රියා රසක් හේතු කොටගෙන පොලිස් නිලධාරීන් 60 දෙනෙකු අනුත්ත කරමින් මෙම විශේෂ කාර්ය බලකාය නිර්මාණය කළා. එංගලන්තයේ අති දක්ෂ SAS බලකාය ගෙන්වා ඉතා කටුක පුහුණුවක් ලබා දී මෙම බලකාය ශක්තිමත් කිරීමට පියවර ගත් හිටපු දේශීය පොලිස් අධිකාරී ධර්මසිරි වීරකෝන් මහතා විශේෂ කාර්ය බලකාය නිර්මාණයේ පුරෝගාමියා ලෙස සැලකෙනවා. නියතයි ජය යන තේමා ප්‍රදරි කර ගනිමින් මොවුන්ගේ පළමු කණ්ඩායම උතුරු ප්‍රදේශයේ පිහිටුවනවා. 1987 වර්ෂයේ වන විට LTTE සිවිල් යුද්ධයට දැඩි ලෙස සම්බන්ධ වී සිටි විශේෂ කාර්ය බලකාය මඩකලපු දිස්ත්‍රික්කයේ කිරාන් සිට පොතුවිල් දක්වා වූ ප්‍රදේශය පාලනය කළා. මේ වන විටත් මොවුන්ගේ දරුණු බව හඳුනාගෙන සිටි LTTE සංවිධානය එකඳු STF කඳවුරකටවත් තම ප්‍රහාර එල්ල නොකිරීමට වග බලා ගත්තා. පාතාලයේ මාර්යා ලෙස සැලකෙන මොවුන් 1987 පාර්ලිමේන්තු ප්‍රහාරයත් සමග ප්‍රභූ ආරක්ෂාව සැපයීම සඳහා තම සක්‍රීය දායකත්වය ලබා දෙනවා. STF විශේෂ කණ්ඩායමක් වන චීටා කණ්ඩායමට යුද පිටියේ වසර ගණනාවක අධ්‍යක්ෂකින් තිබෙනවා. දින 14ක් වුවත් වනාන්තරයේ නොනැසී ජීවත් විය හැකි මොවුන් තුළ දැඩි බිඳ දරා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඉලක්ක විශ්ලේෂණය, එකමුතු බව, ආයුධ නිසි වේලාවට රැගෙන යාම, නිසි පුහුණුව මොවුන්ගේ සාර්ථකත්වයේ රහසයි. අවි ආයුධ භාවිතයේදී ඉහළ දස්කම් දක්වන මොවුන් M16 නම් නවීන රයිෆල් භාවිතයේ විශේෂ පුහුණුවක්ද ලබා තිබෙනවා. 2002 සටන් විරාමයෙන් පසු අම්පාර දිස්ත්‍රික්කයේ LTTE කැරලිකරුවන්ට විරුද්ධව STF ප්‍රහාර එල්ල කරනවා. සතුරා පසුපස හඹා ගොස් මුළුමනින්ම විනාශ කර දමන STF සෙබළුන් තුළ ඇත්තේ අපරිමිත දහිතයක්. 2005 තලවිල මරාගෙන මැරෙන බෝට්ටු බෝම්බය, 2006 බොරැල්ල හන්දියේ බෝම්බය හා ආයුර්වේද වටරවුමේ බෝම්බය වැනි සිදුවීමට ගිය මහා ඛේදවාචක රසක් වළක්වා ගත්තේද මොවුන්මය. මහා ඛේදවාචක සිදුවී දේශයක් අසරණව සිටිනා මොහොතක විශේෂ කාර්ය බලකා මෝටර් සයිකල් කණ්ඩායම පැමිණෙන විට අපට දැනෙන්නා වූ අභිමානය වචනයෙන් විස්තර කළ නොහැක. බීජිංහි පැවති ඔලිම්පික් උළෙලේදී ජාත්‍යන්තර ප්‍රශංසාවකට ලක්වන විශේෂ කාර්ය බලකාය අද වන විට ගිනිකොන දිග ආසියාවේ අංග සම්පූර්ණ පුහුණු අංගණයකට හිමිකම් කියනවා. ශ්‍රී ලංකාවේ ජීවනාලිය බඳු විශේෂ කාර්ය බලකාය දේශයේ මුර දේවතාවන් ලෙස කිරුළු පළඳිනවා. දිවි හිමියෙන් රට රකිනා මොවුන්ට කිසි දින ආචාර සමාචාර විඩිමුර අවශ්‍ය වූයේද නැත.